ට්‍රවලර්ස් ඔන්න ඉතින් අද තලතේ වීඩියෝ එකක් කරන් ආවා පැරිසියේ තවත් තැනකට අද මම යන තැන තමයි මේ යුරෝපෙට දැන් ඉතින් සීතල කාලේ ආරම්භ කරලා තියෙන්නේ යුරෝපෙට දැන් ක්‍රිස්මස් ලබන කාලේ ඉතින් හැමතැනම පැරිසියේ වගේ ගොඩක් ස්ථානවල ක්‍රිස්මස් නිසා පොඩි පොඩි මාකට් හදලා තියෙනවා හරිම ලස්සනයි ඒ තැන් වල කෑම බීම දෙනවා තව බඩු කේක බඩු ගන්න දෙනවා ඉතින් ගොඩක් මිනිස්සු ඒ තැන් වලට එනවා උගලන්ට පේනදි මගේ පිටිපස්සේ වටේම තියෙන බිල්ඩින් මේ පැත්තට කියන්නේ ලාදිපොන්ස් කියලා ඉතින් උගලන්ට පේනදි මගේ පිටිපස්සේ ඉඳලා මේ හැමදේම ඉතින් මගේ channel එකට අද එකතු වෙන කට්ටියට කෑම subscribe කරන්න නැති කට්ටියට කියන්නේ මගේ channel එකට subscribe කරන්න ෆ්‍රාන්සේ ඉන්න එන්න කැමති කට්ටියට ප්‍රංශයේ දේවල් දකින්න කැමති කට්ටියට මගේ channel එකේ ඉන්නකොට ඉන්න ගමන් ඔයගලන්ට අලුත් වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් මාත් එක්ක රැඳෙන්න මෙන්න මේ විදිය තමයි අද දවසේ මගේ ලොකුගේ අපස්සේ සුපර් ඉතින් මේක තමයි පොඩි මාකට් එක උරන්න පෙර ඇති තමයි ඉතින් ප්‍රංශයේ විශේෂයෙන්ම ගොඩක් කට්ටිය කන්න කැමති චීස් ඕනේ තියෙන්නේ. මමත් එක්ක. चीज का ना फैन के लिए में एक और ना हरिया हुए कांड में चीज लगा था तो මෙන්න මේක තමයි මාසයේ දිනුවේ කියලා කියන්නේ අන්තිේ ගණා බොනවා shopping කරනවා මෙතන තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේ ක්‍රෙප් පොඩි බොතෝ. මේකල කියන ක්‍රෙප් ක්‍රෙප් කියන්නේ ප්‍රංශයේ තියෙන විශේෂ කෑම ප්‍රංශයේ ආවේනික දවසක් තියෙන ක්‍රෙප් වලටම මේ ක්‍රෙප් වලට ප්‍රංශයේ විශේෂ දවසක් තියෙනවා. ඔගොල්ලෝ ඉස්සලා දැක්කේ ක්‍රෙප් කඩයක්. ක්‍රෙප් වල ඉතිහාසය ගැන කියනවා නම් ක්‍රෙප් හැදෙන්නේ 13 වෙනි සියවසේ තමයි ෆ්‍රාන්සුවේ ක්‍රෙප් හැදෙන්නේ. බ්‍රිටේනි කියන ගමේ තමයි මේ ක්‍රෙප් එක හැදෙන්නේ. කියන්නේ පැරිස්ල ඉඳන් ගොඩක් දුරට වෙන්න තමයි මේ ක්‍රෙප් මේ ගම තියෙන්නේ. මේ ගමේ එක්තරා ගෑනු කෙනෙක් ගතින් අත්වැරදීමකින් තමයි මේ ක්‍රෙප් කියන කෑමක හැදෙන්නේ. ඒක හැදුනෙන් පස්සේ ඒගොල්ලෝ එක විසික් කරන්න ඈ විසික් කරන්න දේ ඒගොල්ලෝ කනවා. මොකද ඒ කාලේ ප්‍රංශයේ වැඩි කෑම බීම නැති නිසා මිනිස්සු හරි ඉකොනොමි කරනවා කෑම බීම.
ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලෝ ඒ ක්‍රෙප් එක විසි කරන්න නැතුව හදපු කෑම එක කාලා තමයි කරන්නේ නමටනේ ක්‍රෙප් කියලා. ඉතින් එදා ඒ වැරදීමෙන් ඇදිච්ච කෑම මේ අද වෙනකන් මේ ප්‍රංශේ හැම තැනකම වගේ හැම ගේකම වගේ හදනවා හැම ගේ මේ විශේෂයෙන්ම ප්‍රංශේ තියෙනවා ක්‍රෙප් වලටම කියලා දිනයක්. ඉතින් ඒ දිනේට මුළු ප්‍රංශෙම ගෙවල් වලයි රෙස්ටුරන්ට් වලයි හැමතැනම ක්‍රෙප් හදනවා. ඉතින් ඕක තමයි ක්‍රෙප් ගැන තියෙන ඉතිහාස කතාව. ඉතින් මේ කාලේ තවත් තියෙන විශේෂ දෙයක් තමයි මිනිස්සු ගොඩක් ආස කරන දෙයක් තමයි රක් කරපු වයින් ගොඩක. වයින් ෂැම්පේන් මේක පොඩි බාර් එකක් මෙතනින් අරන් කක්කිය මේ වගේ තැන් වල තමයි බොන්නේ. ඔයාලට පේනවා ඇති ඉතින් මමත් වයින් එකක් බොන්න කියලා යන්නේ. Je prends un vin chaud s'il vous plaît. Un vin chaud, c'est chalet juste derrière. Derrière. Il y a un vin, un rat car vin qui est né à faire. Vin chaud. පොලිමත් තියෙනවා. ඉතින් පොලිම ඉඳලා ගන්න වෙන්නේ අපි පොඩි වටයක් කාලේ ඊට පස්සේ මේ තිරිදි පැනිරස කෑම මොනම් පැනිරස කන ෆෑන් කෙනෙක් වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි. ඉතින් අද දවසේ බ්ලොග් එක අවසන් කරනවා මේ විදිහට. මාර්ෂ් දෙ නොවෙල් එකේ පැරිස් වල ලාබි කොන්සිලලා ආයෙ තවත් දවසක පැරිස් වල ලස්සන තැනක ඉඳන් වීඩියෝ එකක් කරගෙන එනවා. ඉතින් තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. අඩුපාඩු තියෙනවා නම් කියන්න, ඒ ටික අදාගන්න. ආයෙත් තව වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් වෙන ඕගොල්ලන්ට සුබ දවසක් වේවා. ජය වේවා.